රටේ ඕනම සංවර්ධන ක්‍රියාදාමයක් මහා මාර්ග වේවා, වාරි මාර්ග වේවා, ඒ වගේම ජල සම්පාදන ව්‍යාපෘති වේවා, බලශක්ති ව්‍යාපෘති වේවා, නාගරික සංවර්ධන ව්‍යාපෘති වේවා, මේ ජාතික භෞතික සැලසුමට අනුකූලව තමයි සිදු වෙන්නේ. ඒ වගේම නොයෙකුත් ව්‍යාපෘති රජය, ඒ වගේම මුදල් අමාත්‍යාංශය ආයෝජන සිද්ධ කරන්නේ, ඒ වගේම ලෝක බැංකුව ඇතුළු ආයතන වල ආයෝජන සිදුවීම් සිද්ධ වෙන්නේ මේ ජාතික භෞතික සැලසුමට අනුකූලව. ඒතර මේ ජාතික භෞතික සැලසුම විවිධ ශේෂ්ත්‍ර, ලංකාවේ ඉන්න විශේෂඥයින්ගෙන් විවිධ ශේෂ්ත්‍ර සෑම එකක්ම පාහේ නියෝජනය වෙන පරිදි අරගෙන තමයි අපි මේක නිර්මාණය කරලා තියෙන්නේ. පාරිසරික තත්ත්ව, ඒ වගේම නාගරික තත්ත්ව, ජනගහනයේ ස්වરૂපය, ජනගහනයේ උගත්කම, මේකේන සෑම කාරණයක්ම සහ අනාගත ආර්ථික වර්ධනය අභිලාෂ කරගෙන. එතකොට අපි මේ ජාතික භෞතික සැලසුමේ කොටස් බොහොමයක් දැන් කරලා තියෙනවා. එකක් තමයි බස්නාහිර පළාත සඳහා අපි අංග සම්පූර්ණ බස්නාහිර මහනගර සැලසුම ඇති කරලා තියෙනවා. ඒ වගේම නැගෙනහිර වෙරළ පළාපේ ත්‍රිකුණාමලයාවට ප්‍රදේශය සඳහා එවැනිම සුවිශේෂී ජාතික භෞතික සැලසුමක් ඇති කරලා තියෙනවා. ඒ කියන්නේ සුවිශේෂී සැලසුමක්, කොම්ප්‍රහෙන්සිව් අර්බන් ඩෙවලොප්මන්ට් ප්ලෑන් එකක් අපි ත්‍රිකුණාමලාවට කලාපයට ඇති කරලා තියෙනවා. ඒ වගේම පරිසර ඇගැයීමේ ක්‍රියාවලියකුත් ඒ කලාපයට කරලා තියෙනවා. මේ දිනවල අපි සකස් කරගෙන යනවා හම්බන්තොට ඇතුළු ඒ ඇඹිලි පිටිය ඒ තිස්ස මහාරාම කලාපය සඳහා අවශ්‍ය කරන ඒ විධිමත් නාගරීකරණ සැලසුම. ඒ වගේම අපේ තෝරගෙන තියෙනවා යාපනය, අනුරාධපුරය, මහනුවර දැනට සිදු කරගෙන යනවා උපායමාර්ගික නගර සංවර්ධනය, ගාල්ලාදිය. ඉදිරි කාලයේදී අපි බලාපොරොත්තු වෙනවා කුරුණෑගල, දඹුල්ල, ත්‍රිකුණාමලයේ ඒකට තෝරගන්න සහ රත්නපුර, මාතර, වැල්ලවාය, ඇඹිලිපිටිය, ඒ වගේම වාලච්චනේ සිට අම්පාර දක්වා වූ කලාපයත් ඒ විදිහට කරගෙන යන්න. ඒ තමයි අනාගතයේ රජයක් ආයෝජනය කළ යුත්තේ. සැලසුමකට අනුව වැඩ කරනවා නම්, අසංවිධානාත්මක නැතුව වැය කරනවා නම්, ණයබර නැතුව වෙනවා නම් මේක තමයි සැලසුම. නමුත් මේ රටේ අපි දැකලා තියෙනවා මේ ජාතික භෞතික සැලසුම දඩබීමා කරගෙන තක්කඩි දේශපාලන ප්‍රචාරකයන් කීප දෙනෙක් යම්ම ප්‍රචාර නිකුත් කරනවා. එකක් තමයි මේ සැලසුම ඇමරිකා එක්සත් ජනපදයේ සැලසුමක් කියන්නේ. පට්ටපල් බොරුවක්. මේ සැලසුම සම්පූර්ණ දේශීය විශේෂඥයෝ විසින් සකස් කරන ලද දෙයක්. ඒ වගේම මේ ත්‍රිකුණාමලයේ විකුණන්න යනවායි කියන. ඇත්තටම මේ රටේ ත්‍රිකුණාමලයේ නොහොත් අතීත ගෝකන්න ලෝකයට විවෘත කළේ පරාක්‍රමබාහු රජතුමා සහ විශේෂයෙන්ම විජයබාහු රජතුමා. ඉතින් මේ කලාපේ අපි ත්‍රිකුණාමලය ගත්තහම මේ ත්‍රිකුණාමලය හරහා බංගලි බෝක්ක අවට කලාපේ අතිවිශාල ආර්ථික කලාපයක් දැන් දියුණු වෙමින් තියෙනවා. බංගලි දේශය, ඒ වගේම මියන්මාරය, ලාඕසය, කම්පූචියාව, වියට්නාමය, තායිලන්තය හා චීනයේ යුනෑන් ප්‍රාන්තය, කුන්මින් ඇතුළු යුනෑන් ප්‍රාන්තය. එතකොට මේ හරහා අනාගතයේ චීනයේ ඒ අනාගත එක් තීරයක් එක් මාවතක් ඔස්සේ මධ්‍ය ආසියාවට යන අධිවේගී මාර්ග පද්ධතියක් තියෙනවා. ඉතින් අපි මේ ත්‍රිකුණාමලයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ කලාපයට ලෝකේ විවෘත කරන්න. විජයබාහු රජුරුව ලෝකයට ලංකාව විවෘත කළා ඒ කලාපෙන්. පරාක්‍රමබාහු රජුරුව විවෘත කළා ඒ කලාපෙන්. නමුත් අපි මේ පැත්ත ගැන කිසිම අවධානයක් යොමු කළා නැහැ. ඒ නිසා මේ අතිශය ශීඝ්‍රයෙන් වර්ධනය වෙන දියුණු වෙන ඒ ආසියාතික කලාපය බොහෝ විට බෞද්ධ අපිට විශාල වශයෙන් සම්බන්ධිත ඒ කලාපය විවෘත කිරීමයි කරන්නේ. ඉතින් මේකට ඇමරිකන් සැලසුමක් කියනවා නම් කියන්න තියෙන්නේ එක්කෝ අන්තිම වංචනිකයෙකුට නැත්නම් කිසිම දෙයක් නොදන්න මෝඩයෙකුට. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද මේ හරහා අපිට මුළු නැගෙනහිර කලාපයම ත්‍රිකුණාමලයත් එක්ක ගොඩනගන්න පුළුවන් විතරක් නෙමෙයි, ත්‍රිකුණාමලය කෙලින්ම සම්බන්ධ වෙනවා දඹුල්ලට, කුරුණෑගලට. එතකොට පරණ පඬුවස්නුවර, යාපහුව, කුරුණෑගල ඒ මුළු කලාපයම රාජ්‍යයන් එක්ක දියුණුනා වගේ අපට බලගතු ලෙස දියුණු කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම දකුණු දිග කලාපේ අපි විශේෂයෙන්ම දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා අන්තර්ජාතික මුහුදු මාර්ග සහ අන්තර්ජාතික ගුවන් මාර්ග ඇසුරු කරගෙන. ඉතින් මේ සියල්ල සලකා බලලා ලංකාව මධ්‍යආදායම් රටක සිට අධිආදායම් රටක් කරා ගෙන යන පරමාර්ථයෙන් ඇති කරපු දෙයක් මේ ජාතික භෞතික සැලැස්ම. අපි සියලුම රාජ්‍ය ආයතන වලින් ඉල්ලා හිටනවා රටේ විද්‍යාඥයින් 2000ක් එකතු වෙලා නිර්මාණය කරපු මේ දේ පදනම් කරගෙන ඉදිරි කාලයේ තමන්ගේ ව්‍යාපෘති කරන්න කියලා. එහෙම ජාතික භෞතික සැලසුමකින් නිර්ණය කරන්නේ නැති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නිසා විශාල පාරිසරික හානි, විශාල මූල්‍ය හානි අපට සිද්ධ වෙලා තියෙනවා. දැන් උදාහරණයකට මේ ජාතික භෞතික සැලසුමෙන් ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ තියෙන දෙයක් තමයි අපගේ ප්‍රධාන ජනගහන කොරිඩෝව කළුතර මීගමුව හරහා
සිදුවිය යුතුයි තිරිකුණාමලය දක්වා. ඒවගේම පරිසර සංවේදී ප්‍රදේශයට අනුරාගෙන තියෙන කෑගල්, මහනුවර, ඒවගේම නුවර එළිය, බදුල්ලාදී ප්‍රදේශවල අතිවිශාල ජනගහනයක් පදිංචිවීමෙන් අනාගතයේ විශාල පාරිසරික ප්‍රශ්නයක් පැනනගෙන නියමිතයි. මොකද ඒවා නායෑම් වලට ගොදුරු වෙනවා, ඒ වගේම ඒවායේ තියෙන ජලපෝෂක ප්‍රදේශ විනාශ වෙනවා. ඒ නිසා හැකිතාක් දුරට ජනගහනය අර කියන කලාප වලට, ওই දම්පාට පාටින් තියෙන කලාප වලට යොමු කිරීම තමයි රටේ පරිසර ආරක්ෂාව පැත්තෙන්, ජල ආරක්ෂාව පැත්තෙන් උචිත වෙන්නේ කියන එක තමයි අපේ අදහස. ඉතින් ඒ නිසා ඊට ගැළපෙන විදිහට අපගේ සියලුම මහා මාර්ග, ඒ වගේම දුම්රිය මාර්ග සහ අනිකුත් යටිතල පහසුකම් සිදුවිය යුතුයි කියන එක තමයි අපි අදහස් කරන්නේ. ඊළඟට ආදායම් උපදවන්න ඕනේ. අපි තැන් තැන්වල කැලෑවල පාරවල් කාපට් කළාට, ගම්මානවල අපේ තියෙන ඡන්දපදණම් ගැන හිතලා කළාට වැඩක් නැහැ. මෙන්න මේ ජාතික භෞතික සැලසුමට අනුව මහා මාර්ග පද්ධති සහ අනිකුත් දෑ අපි දියුණු කළොත් අනිවාර්යයෙන්ම රටට ආර්ථික ප්‍රතිලාභ ලැබෙනවා. එහෙම නැත්තම් වෙන්නේ රට අද මූණ පාලා තියෙන ණය තත්ත්වයට මූණ දෙන එක. ඒ නිසා අපි අවධාරණය කරන්නේ රටේ විද්‍යාඥයෝ එකට ගැළපෙන විදිහට හදලා තියෙන ජාතික භෞතික සැලසුම් මත ආයෝජන සිදු කළා නම්, පාරවල් හැදුවනම්, ජලාශ හැදුවනම්, පානීය ජල ව්‍යාපෘති ආවනම්, ජනාවාස ඇති කළා නම්, නගර නිර්මාණය කළා නම්, බලශක්ති ආයතන හැදුවනම් මේ රටේ කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියන එක තමයි අපේ අදහස. ඒ නිසා මේවා නිකන් මිනිස්සුන්ට බොරු බිල්ලෝ හදලා මිනිස්සු බය කරලා, ඒ බය කිරීම මත තමන් වීරයෝ වෙන්න දඟලන ඇතැම්මයි ඉන්න. මම දැකලා තියෙනවා සමහරු කියන සීගිරියත් විකුණන්න යනවා, මොකද මේ කොරිඩෝවේ තියෙන නිසා ඇමරිකාවට කියලා. පට්ටපල් බොරු. මේවා මේ රටේ ජාතික විද්‍යාඥයෝ හදපුවා මිසක්, ඒ වගේම ඔය ප්‍රකාශ කරන අයගේ නම් දරුපවුල් ඔක්කොම ඉන්නේ විදේශ රටවල. ඉන්න ගමන් තමයි මේ දේශප්‍රේමී කතා පවත්වන්නේ. ඒ නිසා මේකත් ඔය ඇමරිකා එක්සත් ජනපදයේත් එක්ක අත්සන් කරන්න යෝජනා කරලා තියෙන MCC ගිවිසුමත් අතරේ කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඒ වගේම මේ ජාතික භෞතික සැලැස්ම අනාගතයේ කවර විදේශ ආයතනයකටත්, විදේශ ආයෝජකයෙකුටත්, ඒ වගේම ජාත්‍යන්තර ණය දෙන ආයතනවලටත්, රජයටත්, හැම කෙනාටම වැදගත් මාර්ගෝපදේශයක්.